අයිබොන් ප්‍රේක්ෂක හිතුතුනි සුබ සන්ධ්‍යාවක්. මෑත සති දෙක තුන තුළ දෙවැනි වරටත් ජනාධිපතිවරණය කල් දමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙස්සම අද පස්වරුවේ නිෂ්ප්‍රභ කරා. විශේෂයෙන්ම මෙම පෙස්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් නීතිඥයෙකු සඳහන් කර සිටියේ 19 වන ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම නීති විරෝධී, එය ජනමත විචාරණයක් තුළින් සම්මත කරගත යුතුයි. එතෙක් ජනාධිපතිවරණය පැවැත්වීම කල් දමන්නට නියෝගයක් නිකුත් කරන ලෙසයි ඉල්ලා සිටියේ. දෙවැනි වරටත් ලෙනවගෙන් පස්සේ අද ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා එහෙම ජනාධිපතිවරණය කල් දාන්න බෑ. ජනාධිපතිවරයාගේ දුර කාලය වසර 6ක් නෙවෙයි 5යි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒක නිර්වුල්ව සම්මත වී තිබෙනවා, ඒ නීතියක් බවට පත්ව තිබෙනවා කියලා දෙවැනි වරට ශ්‍රේෂ්ඨාධිකරණය සති දෙක තුනක් තුල අද තීන්දුවක් ලබා දෙනවා. එම පෙස්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරනවා. එපමණක් නොවේ, ලෙනවට නඩු ගාස්තුව වශයෙන් රුපියල් 100,000 දඩ නියම කළේ. ඒත් එක්කම මේ පුජ්‍යලයාට 105ක නඩු ගාස්තුවක් ගෙවන්න කියලා තියෙනවා. ඒක මේ මාසේ 31 වෙනිදාට කලින් ගෙවන්න කියලත් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මාසයක් වගේ කාලයක් තුළ දෙපාරක්ම දැන් කිව්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එම නැත්තම් ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 6ක් නෙවෙයි අවුරුදු 5ක්. එහෙම කියලත් ඇයි තවත් අධිකරණයට ගිහිල්ලා අහන්නේ? මේක බරපතල දේශපාලන කියවීමකට ලක් කළ යුතු කාරණයක්. දිනෙන් දින මොහොතින් මොහොත ජනාධිපතිවරණය කැඳවීමට බලය හිමිවන දිනය හිමිවන හෝරාව මැතිවරණ කොමිෂන් සභාවට ලන්වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අද සිට තවත් දින දෙකක් යන තැන, විශේෂයෙන්ම පැය 72ක වැනි කාලයක් තුළ ඉදිරි ජනාධිපතිවරණය නිවේදනය කරන්නට මැතිවරණ කොමිෂමට බලය යනවා. ඇයි එහෙම මොහොතකත් ජනාධිපතිවරණය කල් දමන්නට, ජනාධිපතිවරණය වසරකින් හෝ අතුරුදහන් කරන්නට ඇතමුන් ඉදිරිපත් වෙන්නේ? ඇයි මේ ප්‍රජාතන්ත්‍රවාදයට ගල් ගහන්නට ඇතමුන් උත්සාහ කරන්නේ? ඇයි මේ ප්‍රජාතන්ත්‍රවාදයට ගිනි තියන්නට ඇතමුන් උත්සාහ කරන්නේ? ප්‍රේක්ෂක හිතවතුනි, මේක ඉතාම මැද තැනක ඉඳන් ජනතාවගේ පැත්තේ ඉඳන් ඔබලා කියවගත යුතුයි, ඔබේ පැත්තේ ඉඳන් කියවගත යුතුයි. අපිත් ඒ කතාවම තමයි කියන්නේ. රට ඉතාමත්ම තීරණාත්මක මොහොතකට එළඹී තිබෙන හෝරාවක බොහෝ දේවල් ජනතාවගේ පැත්තෙන්, ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ජනතාවට යුක්තිය ඉටුවෙමින් පවතින හෝරාවක් ලෙස, යුගයක් ලෙස, කාලයක් ලෙස අපිට මේ හඳුන්වන්න පුළුවන්. ඇත්තටම බැලූ බැල්මට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ 20 ගෙනාවා, 21 ගෙනාවා නේද? ඒත් ඊට පස්සේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරමින් ඒක තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා. ඔහුගේ දුර කාලය අවුරුදු 5ක් කියලා කියනවා. මෛත්‍රීපාල සිරිසේන අවසාන මොහොතේ ඇව්ව අවුරුදු 6ක්ද 5ක්ද කියලා. එතකොට අධිකරණයේ කිව්වේ අවුරුදු 5ක් කියලා. මෙහෙම ගොඩක් දේවල් වෙලා තියෙද්දී ඇයි මෙහෙම වෙන්නේ? ඒක තමයි ජනතාව විදිහට ඔබ හිතන්නට ඕන කාරණය නේද? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ 20 ගෙනාවා, 21 ගෙනාවා. ඇයි ඒ වෙලාවල් වල අර 19 හිඩැස් තියනවා කියලා පෙනුන් නැත්තේ? එහෙම හිඩැස් තියනවා කියලා පෙනුන් නැතුව ඉඳලා 20ට 21ට ඔක්කොටම අත උස්සපු උදවිය ඇයි 19 එහිල් හොයන්නට අද යන්නේ? මේ තමයි අපි බරපතල විදිහට දේශපාලනිකව කියවා ගත යුතු කාරණය. හැබැයි ලැජ්ජහ තියෙනවනම් නේද, ලැජ්ජහ නහරේ තියෙනවනම් තවත්නම් අධිකරණයට යන්නේ නැති වෙයි. නඩු අරගෙන නේද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නාමෙන් තවත්නම් යන්නේ නැති වෙයි. විශේෂම අධිකරණය දැන් දෙපාරක්ම ළඟ ළඟ කිව්වා මේ කතාව. සිරිසේන ජනාධිපතිවරයාට මීට කලින් කිව්වා. ඒත් එක්කම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරන්න යද්දී අධිකරණයට ගියා. අධිකරණයේදී යම් යම් වගන්ති ඉවත් කරන්න කියලාත් කිව්වා. හැබැයි මේ වගන්තිය පිළිබඳව අධිකරණේ දා ප්‍රශ්නයක් කිව් තිබෙන බවට කිව්වේ නැහැ. අධිකරණය මේ නීතියානුකූල බවට කිව්වා. එහෙම පසුබිමක ඇයි මේ ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවකට ලක් කරන්න යන්නේ? කාටද ඕනේ ජනාධිපතිවරණය කල් දාන්නට? කවුද ජනාධිපතිවරණය නිසා තැතිගෙන සිටින්නේ රටේ ප්‍රේක්ෂක ජනතාව විදිහට? ඔබලා මේ වහිතන්නට ඕනි. ඔබලාට මේ කාරණා බාරයි. දැන් සක්සුදක්ෂේ පැහැදිලි. ජනාධිපතිවරණය තබන්නට මින් ඉදිරියට නම් කිසිදු බාධාවක් එන්නේ නැති වෙයි. හැබැයි කියන්නට බෑ. ඇතමුන් කැමති නෑ පේන විදිහට. කවුරු හෝ අදෘශ්‍යමාන හස්තයකට ඕන
නොනවී තිබෙන බවට හොඳටම පැහැදිලි ජනාධිපති වර්ණයේ කල් දාන්න කුමන හෝ බල කණ්ඩායමකට ජනාධිපති වර්ණය කල් දාන්නට අවශ්‍යතාවයක් තිබෙන බව පැහැදිලි. හැබැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතානන් කිව්වේ රටේ ව්‍යවස්ථාවට අනුව මම ජනාධිපති වර්ණය තියෙනවා මගේ දුර කාලය අවුරුදු 6ක් නෙවෙයි 5ක් කියලා ජනාධිපතිවරයාගේ පාර්ශ්වෙමුත් එහෙම කියලා තියද්දී කවුද මේ ජනාධිපති වර්ණය කල් දාන්නට හදන තක්කඩි රැළ කාටද මේ ජනාධිපති වර්ණය කල් දාන්නට ඕනේ එක බරපතල දේශපාලන කාරණාවක් බව ප්‍රේක්ෂක ඔබට කිව යුතුයි කොහොම වුණත් දැන් පැහැදිලි දැන් ජනාධිපති වර්ණය පවත්වනවා නියමිත දිනට ඒ අනුව තවත් පැය 72ක කාලයක් යද්දී මැතිවරණ කොමිසමට නිල වශයෙන් බලය හිමි වෙනවා කොහොම වුණත් ලැබෙන දේශපාලන ආරංචි මාර්ගවලට අනුව විවිධ දේශපාලන පක්ෂ බල කණ්ඩායම් අහවල් දිනේදී ජනාධිපති වර්ණය කැඳවනවා 17න් පස්සේ එකකේ විවිධ කතා කියනවා නමුත් අපිට පොදුවේ දෙයක් කියන්න පුළුවන් 31 වෙනිදාට පෙර ජනාධිපති වර්ණය කැඳවන්නට මැතිවරණ කොමිසම සභාව ක්‍රියාත්මක වේවි. ඒත් එක්කම මේ වන විට මැතිවරණය සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතු රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සිදු කරන්නට සූදානම් බවට සඳහන් කර තිබෙනවා. අනිත් පැත්තෙන් තැපැල්පතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කර තිබෙනවා මැතිවරණය සඳහා අවශ්‍ය ඡන්ද කාඩ් ඇතුළු සියලුම බෙදා හැරීම තැපෑල මගින් සිදු කරන්නට සූදානම් බවටත් එවැගේම පොලිස් ප්‍රතිදේශ බඳු තෙන්නකෝන් මහතාද සඳහන් කර තිබෙනවා. මේ වන විට මැතිවරණය සඳහා අවශ්‍ය ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා පොලිසිය විසින් දෙන්නට සූදානම්ින් සිටින බව. ඒ අනුව මැතිවරණයක් සඳහා සියලු කටයුතු සූදානම් මේ වගේම තමයි අයවැයනුත් මුදල් වෙන් කර තිබෙනවා ජනාධිපති වර්ණය සඳහා. එතකොට මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්නෙකුත් නැහැ නේද? එහෙම වෙන්න විදිහකුත් නැහැ අයවැයන් වෙන් කර තිබෙනවා. එතකොට අනිත් එක තමයි අනිත් කරුණ තමයි දැන් රට බංකොලොත් භාවයෙන් මිදිලා කියලා කියනවා. එහෙම රටක ඉතින් මැතිවරණ තියන්නට ඕනේ මුදල් තියෙන්නට ඕනේ මැතිවරණ තියන්න බංකොලොත් භාවෙමුත් මිදිලා නම් ඒක හින්දා එම නිසා ජනාධිපති වර්ණය දැන් ස්ථිරයි. අර පළාත් පාලන මැතිවරණය වගේ නේද? සල්ලි නැහැ කියලා කල් දාන්නටත් බෑ. ඒ වගේම අධිකරණයක් දැන් තීන්දුව දෙකක් දීලා තිනවා ළඟ ළඟම ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු 6ක් නෙවෙයි 5ක් දැන් ජනාධිපති වර්ණය තියන්නම වෙනවා. එහෙම වුණොත් රටේ මිනිස්සු විදිහට ඔබ ගන්න තීන්දුව මොකද්ද? ප්‍රේක්ෂක හිතවතුනි අවුරුදු 76ක් පුරාවටම මම හැමදාම කියනවා වගේ අපි හොඳට ඇඳගත්තා අපි හොඳට ඇඳලා ඉන්නේ එවන් පසුබිමක ආර්ථික සමාජීය විලිරුදාවක් වෙනුවෙන් රටේ සමාජයේ බහුතරයක් වූ ජනතාව පෙළෙන බවට පේනවා. රටේ ජනතාවගෙන් බහුතරය ඉල්ලන දේ දෙන්න පුළුවන් වික්‍රමසිංහටද එම නැත්නම් සජිත්ටද එම නැත්නම් අනුරටද එම නැත්නම් වෙනත් අපේක්ෂකයෙකුටද ජනතාව තීරණය කරලා හරි තැන හිටගත යුතුයි. මොකද අවුරුදු 76ක් මේ දේශපාලන ක්‍රමය තුළ අපි හොඳටම ඇඳගෙන ඉන්නවා අපිව හොඳටම ඇඳෙව්වා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මම හැමදාම කියනවා වගේ රටේ ජනතාවගෙන් බහුතරයකට වේලක් කැර වේලක් ලෙව කාලවත් ජීවත් වෙන්න බැරි ආර්ථික ක්‍රමයක් අද රට තුල පත් වෙලා තියෙන එහෙම ආර්ථික ක්‍රමයක් අද රට තුල නිර්මාණය වෙලා තිබෙන්නේ මෙවන් පසුබිමක කියන කාරණය ඔබට අපි මතක් කරන්නට කැමතියි. ඉදිරි ජනාධිපති වර්ණය දැන් පැවැත්වීමට නියමිතයි. දැන් කිසිදු බාධාවක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ජනාධිපති වර්ණය නිසා ඇතැම් විට Tamanට බලය අහිමි වෙයි කියලා හිතන ඇතමුන් මේ ප්‍රතිපලත් එක්ක මේ අධිකරණ තීන්දුවත් එක්ක දැන් හොඳටම තැති අරන් ඇති. මේ තැතිගැන්මේ ප්‍රතිඵලයක් විදිහට තවත් සිදුරු හොයන්නට පුළුවන් ජනාධිපති වර්ණය කල් දාන්න. හැබැයි රටේ උත්තරීතර නීතිය ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙද්දි කියලා ඉවරයි. අධිකරණයේ උත්තරීතරම තැනින් ජනාධිපති වර්ණය පවත්වන්න අවුරුදු 6ක් නෙවෙයි අවුරුදු 5ක් කියලා ඇතැම් විට සල්ලි නෑ කියයිද දන්නෙත් නෑ. පළාත් පාලන මැතිවරණයට වුණා වගේ හැබැයි අයවැය ලේකෙනෙන් මුදල් මේ වෙද්දි වෙන් කර තිබෙනවා. එහෙම පසුබිමක කොහොමද එහෙම කියන්නේ? මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා. හැබැයි තව පැය 72ක් තුල මැතිවරණ කොමිසමට බලය හිමි වෙනවා යම් තීන්දුවක් ගන්න. අපි විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් මේ මාසේ අවසන් වෙන්නට පෙර ජනාධිපති වර්ණය කැඳවාවි. එතැන් සිට මා නැවත කියන්නේ ජනතාව සතුයි ඊළඟ තීරණය ගන්න එක. තමන්ගේ පරමාධිපත්‍ය බලය, තමන්ගේ ඡන්ද බලය, තමන් කැමති පාලකයා බලයට පත් කිරීම, එහෙම නැත්නම් බලයෙන් නිරපා හැරීම ජනතා පරමාධිපත්‍ය බලයට සතු වෙනවා. 17 වෙනිදායින් පසුව මෙරටේ
ජනාධිපති වර්ණ ඡන්ද ප්‍රකාශය එයයි ඉදිරි තත්ත්වය මෙහි අලුත්ම තොරතුරු අපි හෙටත් කතා කරන්නට සූදානම් බොහෝ දේවල් මේ තීන්දුවත් එක්ක හෙට දවස වෙන විට අපිට ඇසෙන්නට පුළුවන් අපි හෙටත් මේ පිළිබඳව ප්‍රබල අනාවරණයක් කිරීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.